Hi, කොහොමද ඔයාලා හැමෝටම? ඔයාලද බලන්නේ නැති ඇයි මමයි තනාෂයි දෙන්නමද එකටම ඇවිල්ලා ඉන්නේ කියලා. තනාෂද මම බලන්න එනවා කිව්වා. ඉතින් ඒ නිසා මට හිතුණා තනාෂත් එක්කම අද ඇවිල්ලා ඔයාලව බලන්න ඕනේ කියලා. ඇත්තටම අපි අද ටිකක් වෙනස්ම වැඩක් කරන්න හිතුවේ. අපි හැමදාමත් බියුටි ටිප්ස් ගැනනේ කතා කරන්නේ. ඉතින් අපි හිතුවා අද වෙනස්ම වැඩක් කරන්න ඕනේ කියලා. ඕට නාෂා. හැබැයි ඒකනේ කියන්න කලින් ඔයගලන්ට පොඩි දෙයක් තියෙනවා කරන්න. මේ වෙනකොටත් ඔයගොල්ලෝ Offmarks YouTube channel එක subscribe කරලා නැත්නම් මතකතුව subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි අර තියෙන bell icon එක click කරන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ලස්සන videos ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න. දැන් ඉතින් වෙනස්ම වැඩක් කරන්න කිව්වනේ. විශේෂයෙන්ම මම කියන්න ඕනේ මම ෆීල්ඩ් එකේ දන්න ගොඩක් අය ඉන්නවා. හැබැයි ඒ අතරින් මට විශේෂම කෙනෙක් තමයි මේ චතුරිකා අක්කි කියන්නේ. ඔව් ඇත්තටම තනාෂත් මට එහෙම තමයි ගොඩක් විශේෂ කෙනෙක්. තනාෂයි මයි සෑහෙන කාලෙක ඉඳලා දන්නවා. ඉතින් ඒ නිසාම මට හිතුණා අපි දෙන්නව කොච්චර දුරට දන්නවද කියලා පුළුවන් ටෙස්ට් එකක් කරලා බලන්න. ඉතින් දැන් අපි කරන්න යන්නේ ඒ වැඩේට. අද අපි කරන්න යන්නේ Who knows well කියන segment එක. ඉතින් අපි දැන් මේක පටන් ගමු නේද? චතුරිකාව මුලින්ම හම්බ වුණේ කොහොමද? මට චතුරිකා අක්කිය මුලින්ම හම්බ වුණේ අපේ Offmarks වැඩසටහනකදීම තමයි. එදා මං හිතන්නේ දැන් අවුරුදු 5කට විතර කලින් තමයි. මට මතකද 2014. 14. 2014. That's 14. තමයි 14 හෝ 15. 15 තමයි හම්බුනේ. මං හිතන්නේ ගොඩක් කාලයකට කලින්. තනාෂගේ බර්ත්ඩේ එක කවද්ද? ජූනි 7. හරියටම කිව්වා. හරියට. ඇයිද හැමදාම මේ බර්ත්ඩේ කේක් සවනවනේ? අනි දවසට ඉන්න දන්නවා. චතුරිකාගේ ජීවිතේට හම්බ වුණ හොඳම කෙනා කවුද? චතුරිකාගේ ජීවිතේට හම්බ වුණ හොඳම කෙනා. මට දෙන්නෙක් ඉන්නනේ දෙන්නවම කියන්නේ හිතෙනවා. හැබැයි ඉතින් මම දන්නේ නැහැ කක්කගෙම තමයි අහන්න ඕනේ. මං කියන්නේ ගයන්න අයියා නැත්නම් ආරාධන බබා. කවුද? දෙන්නව ගයන්න අයියා නැත්නම් ආරාධන බබා හම්බෙන්නේ නැහැ. එච්චර දෙන්නව. තනාෂා වැඩිපුරම බය මොන වටද? මට හිතෙනවා එයා පොඩි නිකන් කැරපොත්ත මකුළු වගේ උන්ට බය ඇති කියලා. කළුවරට බය ඇති කියලා. නැද්ද? කළුවරට බය නෑ කැරපොත්තන්ට බයයි ගොඩක්. කැරපොත්තන්ට ගොඩක් බයයි. චතුරිකා කැමතිම බියුටි ප්‍රොඩක්ට් බ්‍රෑන්ඩ් එක මොකද්ද? ඒක ඉතින් අහන්න දෙයක් නෑනේ කෙලින්ම කියන්න පුළුවන් Offmarks. හරිනේ? හරි. හරිනේ. තනාෂගේ හොබි එක මොකද්ද? මට එකක් කියන්න හිතෙනවා. කියන්නකෝ බල. මට ඉතින් ඒක වෙන්නේ තනාෂගේ හොබි එක කියලා. ෆොටෝස් ගාලා Instagram page එක ගාන එක. ඒකත් හරියටින් මම කැමති ලස්සන තැන්වලට ගිහිල්ලා ෆොටෝස් ගන්න. ඉතින් ඒකත් එකක්. එතකොට තවසයි TV series බලන්න. එතකොට නිදා ගන්න, පොත් කියවන්න, ඉඳලා හිටලා වෙනයි හුර්තල් කරන්න. නයි හුර්තල් කරන්න තාස. චතුරිකාගේ කටින් වැඩිපුරම කියවෙන වචනේ මොකද්ද? මට හිතෙන්නේ දැන් අක්කි අම්මා කෙනෙක්ින්ද වැඩිපුරම කියවෙනවා ඇත්ත අක්කිගේ බබාගේ නම වෙන්නේ නැති. ඒක හරියටම හරි. කොහේ ගියත් කියවෙන්නේ ආරාධනා කියන නම. තනාෂා ෆලෝ කරන්න කැමති ඇක්ට්‍රස් කවුද? දැන් බලමු. මට පොඩි ලින්ක් එකක් දෙන්නක හොලිවුඩ් ඇක්ට්‍රස් කෙනෙක්ද බොලිවුඩ් ඇක්ට්‍රස් කෙනෙක්ද කියලා. බොලිවුඩ් කියන්න. බොලිවුඩ්. එක්ක ඓශ්වර්යා රාය නැත්නම් දීපිකා පාදුකෝ. මට ඒක කියන්න හිතුණා. අංගිතර නෑ අරදින්නත් වෙන්නේ නැති කියලා. චතුරිකා ඇක්ට් කරලා තියෙන ඩ්‍රාමා වලින් එයා කැමතිම චරිතෙ මොකද්ද? මම හිතන්නේ මං කැමති එක කියන්න. මං දන්නේ අක්කි කැමති එක. මං කැමති සේපාලිකා ටෙලිග්‍රෑම් එකේ කැරක්ටර් එකට. මං දන්නේ අක්කි කැමතිද කියලා. කැරක්ටර්ස් දෙක තුනක් තියෙනවා. එකක් මම කරපු පළවෙනිම ඩ්‍රාම එක සූර්ය දරුවෙක් විවේකයි කැරක්ටරකට මම කැමතියි. ඊට පස්සේ වාක වගේ සේපාලිකේකට කැමතියි. ඒ දෙකට කැමතියි. තනාෂා Offmarks වල කැමතිම ප්‍රොඩක්ට් එක මොකද්ද? গোল্ডන් ෆේස් වොෂ් එක. හරියටම හරි. චතුරිකාට ෂූටින් යද්දි නැතුවම බැරි දේ මොකද්ද? මම හිතන්නේ බොඩි ලෝෂන් එක. හරිද? හරි. ෂුවර්. තව එකක් තියෙනවා. ෆේස් වොෂ් එක. තව එකක් තියෙනවා. ෆෝන් එක අනිවාර්යයෙන්ම ෆෝන් එක. තනාෂගේ pet name එක මොකද්ද? Pet name එක.
මංගට පෙට්නේමින් කතා කළ නෑ නේද? නෑ එහෙම එකක් නෑ. මං දන්නේ එහෙම එකක් තියනවාද කියලා. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. ගයාන්ට නැතුවම බැරි දේවල් තුනක් කියන්. එයාට එක දෝණී ඉන්න ඕනේ. ඉස්සර මම එක, දැන් එක දෝණී, දැන් දෙක මම, තුන එයා පාවිච්චි කරන Offmarks බ්‍රෑන්ඩ් එකේ ප්‍රොඩක්ට්ස් ටික. ගයාන් යූස් කරන Offmarks ප්‍රොඩක්ට් මොනවද? ෆේස් වොෂ් එක යූස් කරනවා, මෙන්ස් ෆේස් වොෂ් එක, ඒ වගේම තමයි මෙන්ස් ෆෑනස් ක්‍රීම් එක. චතුරිකයි ඔය අතර තියෙන සමානකම් කියන්න. මම හිතන්නේ චතුරිකාක්වත් හැමතිස්සෙම හිනා වෙලා ඉන්නවනේ. ඕන වෙලාවක මූණ බැලුවොත් හිනා වෙලා ඉන්නේ. මාත් හැමතිස්සෙම හිනා වෙලා ඉන්නේ. මම හිතන්නේ ඒක වෙන්නේ නැති. තව සමානකමක් තියෙනවා. මොකක්ද? අපි දෙන්නම් පාවිච්චි කරන්නේ Offmarks. අනිවාර්යෙන්ම. තනාෂගේ යුවාගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට කොච්චර කල්ද? මම කලින් කිව්වේ 2014-15 වගේ, දැන් අවුරුදු 7ක්. හරි. අවුරුදු 7කට කිට්ට වෙනවා. දවසකට ඔයාට චතුරිකා වෙන්න ලැබුණත් ඔයා මොකද්ද මුලින්ම කරන්නේ? මම ඉතින් බබත් එක්ක ඉනවා, මං හරි ආසයි යාට. මම ඉතින් හරි. දවසකට ඔයාට තනාෂා වෙන්න ලැබුණත් ඔයා මොකද්ද මුලින්ම කරන්නේ? මුලින්ම කරන්නේ මුලින්ම කොහොමද කියලා අහනවා. අර ඩ්‍රාමේ කියන ණයත් එක්ක අනුදින කරන්නේ. මොකද මටත් හම්බෙලා තියෙනවා ඒ වගේ ණයි. මම නම් සෑහෙන දුරක ඉඳලා තමයි වැඩ කරලා තියෙන්නේ. මං හරි බයයි, විශේෂයෙන්ම ওই ණයි පොළොංගු ගෑරන්ටි වගේ සත්තුන්ට. ඒනට තනෂ පොඩකත් බය නැහැ. එයා වත ගන්නවා, අල්ලනවා, හුරුතල් කරනවා. මම හරි ආදරේ. ඇත්තටම මේ මම ඉගෙනගෙන තියෙනවා කියන්නේ එක දවසයි ගියේ. ඉතින් එහෙම ලොකුවට ඉගෙන ගන්න නැහැ. පොඩි කාලේ ඒ ලෙවල් කරද්දී සූලොජි කරලා තිනා දෙහිවල සත්ව උද්‍යාන එක දවසයි ගියේ. හැබැයි යන්න ආසාවෙන් ඉඳලා තිනා එක දවසයි ගියේ. චතුරිකා ගැන ඔයාගේ හිතේ තියෙන අමතක නොවන මතකය මොකද්ද? අමතක නොවන මතකේ මං හිතන්නේ අමතක නොවන මතක තමයි අක්කිව ඉස්සෙල්ලම මං දැක්ක දවස. මොකද අක්කි තමයි මම ලංකාවේ ආසම කරන නිළිය. මං හිතන්නේ අක්කිත් දන්නේ නැතුව ඇති. නෑ මං දන්නේ අද වෙනකන්. ඇත්තට මං කියලා තියෙනවා ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලත් කිහිප එක කියලා තියෙනවා අක්කි තමයි කියලා. මට හිතුණා දන්නේ නැතුව ඇති කියලා. අනිවාර්යයෙන්ම මං කැමති වෙන නිළිය කියලා. ඉතින් ඒක සහ අපි ඉස්සෙල්ලම හම්බුනේ Offmarks ටීවී කමර්ෂල් එකේ දා අමතක නොවන දවසක්. ඉතින් මට මං ආසම කරන කෙනෙක්ව හම්බුණා. මම අමතක වෙන්නේ නෑනේ. ඉතින් දවස වගේම තමයි අපි ලංකාවේ ගියා දවස් 4ක් 5ක් ගියා. ඒ දවස් කිහිපයක් අමතක වෙන්නේ නැහැ. තනාෂා ගැන ඔයාගේ හිතේ තියෙන අමතක නොවන මතකේ මොකද්ද? අමතක නොවන මතකේ කියන්නේ තනාෂා මේ හැම දෙයකටම කලින් ඉස්සර එක ඇඩ් එක කමර්ෂල් එකක් කරලා තිබ්බා. ටූත්පේස්ට් එකක් සම්බන්ධයෙන්. ඒක මට හරි මතකයි. මොකද ඒක හරි ලස්සනයි තනාෂා ඒ දවස්වල. දැනුත් ලස්සනයි ඒ දවස්වල. හරි හරිම ලස්සනයි. ඊට පස්සේ තමයි මට මතකයි මම ඔය Offmarks TV කමර්ෂල් එක දෙනකොට මට කලින් යාගේ ෂූට් එක කරනවා ඒගොල්ලෝ. එතකොට පොඩි පාත්‍රයක මේ ඇවිදගෙන ගිහලා හැරිලා බලනවා. ඒ ෂොට් එක කරනකොට තමයි මම එතනට ගිහින් ඉතින් ඉතත් හරිම ලස්සනයි. සාර අනාශක් කියන්නේ අපේ යංග ජෙනරේෂන් එකේ ඇත්තටම හරිම නිහතමානී ඇක්ට්‍රස් කෙනෙක්. මොකද ගොඩක් අය ඉන්නවනේ කේක ඇටිටියුඩ්ස් එක. නමුත් අනාශය ඇතින් හරිම නිහතමානී, ප්‍රවීණියන්ට ගරු කරන හොඳ ගමනක් තියෙන රංගන ශිල්පියෙක්. ඉතින් ඒක කියන්න ඕනේ. ඉතින් මට මතකයි තනාෂා ගැන පළවෙනි කමර්ෂල් එක. චතුරිකා ගැන මොකද හිතන්නේ? මමනේ කියන්නේ. මං හිතන්නේ චතුරිකාගේ හරිම හොඳයි. හම්බෙච්ච දවසේ ඉඳන්ම හරිම හොඳයි. හරිම ආදරෙන් කතා කරලා තියෙනවා. හරිම ආදරෙන් සලකලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි දැන් අපි අහලා තියෙන විදිහට ටිකක් ප්‍රවීණයි, ශේෂ්ත්‍රේ හිටපු අය ටිකක් නපුරුයි කතා කරන්නේ. ආඩම්බරයිනේ. එහෙම නැහැ, චතුරිකාගේ දැක්ක දවසේ ඉඳන්ම මේ වගේම තමයි හිනා වේගෙන. හරිම හොඳයි. හොඳට කතා කරනවා. ඉතින් ඒක තමයි මං හිතන්නේ චතුරිකාගේ තව හොඳ අම්ම කෙනෙක්, හොඳ බිරිඳක්. ඉතින් ඒක තමයි ඉතින් එයාගේ හොඳ ගතිගුණ. තනාෂා ගැන මොකද හිතෙන්නේ? මං කලින් කිව්වාගේ තනාෂා කියන්නේ හරිම නිහතමානී නවක රංගන ශිල්පිනියක්. එයාට හොඳ ගමනක් තියෙනවා. සහ තනාෂාගේ මං දකින හොඳම දේ තමයි මේ ශ්‍රේෂ්ත්‍රය යනකොට එයාගේ කිසිම කලබලයක් නැහැ. හරි හිමින් ගමනක් යන්නේ. ඒ හිමින් යන තරමට තමයි අපිට අපි යන පාර හොඳට පැහැදිලිව පේන්නේ. එතකොට අපි දන්නවා අපි කොතනටද යන්න ඕනේ, අපි කොහොමද එතන හැසිරෙන්න ඕනේ කියලා. මොකද අපි තනාෂා හරි වේගවත් ගමනක් ගියොත් එම අර කතාවක් තියෙනවා. අපි කන්දක් උරට යනවා නම් ඒ කන්දේ පාර දිගේ යන්න ඕනේ. අපි හෙලිකොප්ටරෙන් ගිහලා කන්දුරට බැස්සොත් හෙලිකොප්ටරේ ගියාට පස්සේ අපිට එන පාර හොයාගන්න බැරි වෙනවා. තනාෂා මන් දකින්නේ තමන් යන්න ඕන තැනට හරි හැමින් බොහොම අවබෝධයෙන් හැමෝටම ගරු කරමින් හොඳ ගමනක් යන හොඳ රංගන ශිල්පියෙක්. ඒ විතරක් නෙවෙයි, හොඳ මිතුරියක් සහ අපිට ඕනම වෙලාවක උදව් කිලුතු උදව්වක් කරන හරි හොඳ මිතුරියක්. ඉතින් මං සුබ ප්‍රාර්ථනා කරනවා ඇගේ ඉදිරි ගමනට. මං හිතුවට වඩා කිමං ගැන දන්නවනේ.
එහෙම තමයි. අපි ආලෝ විදිහට අපි අපි ගැන හොඳ අවබෝධයෙන් ඉන්න ඕනේ. එහෙම නේද? අනිවාර්යයෙන්ම. ඔන්න ඉතින් ඔය විදිහට තමයි අපි දින ගත දවස ගෙවෙන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක හොඳට එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් ඉතින් තවත් දවසක මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. Bye.